මයි මේ සැරේ සයින්ස් ටොක්ස් එපිසෝඩ් එක මම බැලුවේ පොඩි වෙනසක් කරන්න. මොකද ඉස්සර අපි සයින්ස් ඉන්ජිනියරින් වක් කරපු කට්ටිය ගෙන්නනවා. මේ සැරේ අපි ගෙන් මම ගෙන්න ගන්නේ ආර්ථික විද්‍යාව හදාරපු කෙනෙක්ව, ඒ කියන්නේ ඉකොනොමික්ස් කරපු කෙනෙක්ව. ඉතින් එයාමගේ යාළුවා නවීන් වික්‍රමරත්න. ඉතින් නවීන් ආයිබෝන් කියලා පිළිගන්නවා ෂෝ එකට. ආයිබෝන් ෆාදර්. දැන් නවීන්ව තෝරගන්න ප්‍රධානම හේතුව වුණේ මොකද එයාගේ රිසර්ච් ඒරියාක ඇත්තට ගොඩක් සයන්සු ඉන්ජිනීරින් කරන ළමයිට සෑහෙන්න වටිනවා. මොකද ඒක ඉන්ටර්නැෂනල් ඉකොනොමික්ස් ඒත් එක්කම ග්ලෝබල් ප්‍රඩක්ෂන් ෂෙයරිං වගේ දේවල් ගැන තමයි එයා මේ පර්යේෂණ කරලා තියෙන්නේ. සෝ නවීන් අපි ඉස්සෙල්ලාම ඔයාගෙන් පටන් ගමු. ඔයාගේ මේ අධ්‍යාපන ගමන, ඉතින් කොහොමද කැම්පස් ආවේ, ඒත් එක්කම ඇයි ඉකොනොමික්ස් තෝරගන්න හිතුනේ? අපි ඉතින් එතනින් පටන් ගමු. හරි හරි ෆාදර්. ඒක එච්චර මේ කාර් හරි කිව්වොත් ඒක නිකන් රැඩිකල් කතාවක් නෙමෙයි, හරිම සාමාන්‍ය කතාවක්. මේ මම ඕ ලෙවල් වෙනකන් එච්චර, ඒ කියන්නේ එහෙම දක්ෂ නැහැ ඉගෙන ගන්න. ඇත්තම කිව්වොත් ඔහේ නිකන් ඉන්නන් වාලේ පන්තියේ හිටියා වගේ එකක් තමයි තිබ්බේ. ඊපස්සේ ඒ ලෙවල් කරන්නේදී ඉතින් මට ඇත්තම ආස් කරන්න ආසාවක් තිබ්බා. කාර් හරි කිව්වොත් ඇයි ආසාවක් තිබ්බේ කියලා, මේ ඒකත් හරි බොළඳ හේතුවක් ඒ කාලේ හැටියට. මට ඕනුණා මේ සිංහල කරන්න, ස්පෙෂලි මොකද සිංහල වලට මේ උපුල් ශාන්ත සන්නස්කරේ ක්ලාස් ගන්න ආසයි කියලා. ආහ් ඒ වගේ එක. ඉතින් ඊට පස්සේ ආර්ථික විද්‍යාවයි සිංහලත් එක්ක ආර්ථික විද්‍යාවයි තෝරගත්තේ කියලා කවුරු හරි අහුවොත්, ආර්ථික විද්‍යාව ඇත්තටම මම අවංකවම කිව්වොත් ආර්ථික විද්‍යාව තෝරගත්තේ. දැන් ආර්ට්ස් කරනවා කිව්වම ඔය ලංකාවේ සෝෂල් නෝම් එකක් තියෙනවනේ, ඔයා කරන්නේ ආර්ට්ස්ද? අයියෝ, ඇයි ඔයාට කොමර්ස් කරන්නේ? ඔයාට කොමර්ස් කරන්න ලකුණු තිබ්බේ නැද්ද? එහෙම එකක් එනවා. ඉතින් මට හිතුනා මේ ආර්ථික විද්‍යාව කරොත් මේක මේක මාකටබල් සබ්ජෙක්ට් එකක්. හැමෝම දන්නවා දැන් කොමර්ස් කරන කට්ටියත් ඒ දවස්වල කියනවා ඉකෝන් තමයි අමාරු. අමාරුම. ඒගොල්ලෝ කියනවා අකවුන්ටින් වලට වඩා ඉකෝන් තමයි අමාරු. ඉකෝන් වල තමයි ස්කෝර් කරන්න අමාරු කියලා එකක් තිබ්බා. ඉතින් මම හිතනවා ඉකෝන් කරනවා. ඒකට අඩුගාන කියන්නේ ආර්ට්ස් කරනවා, ආර්ට්ස් එක ඉකෝනුත් කරනවා කියලා. මේ එහෙම කියන්න පුළුවන් නේ සාමාන්‍ය දවස ඔය අපේ නෑදෑයන් පරම්පරාවට තියෙන ප්‍රශ්නයක් නෑ. අයියෝ ආර්ට්ස් කරන්නේ. ඒ ඒ ඒ ඒකට තමයි ඉකෝන් කරන්නේ. හැබැයි දැන් ඉකෝන් පටන් ගත්තම මං සාමාන්‍යයෙන් මේ ගණන් වලට එච්චර දක්ෂ ළමෙක් නෙමෙයි. මං ගණන් වලට හරි දුර්වලයි. දුර්වලයි කියන්නේ ඒකට එක හේතුවක් තියෙනවා. මං ඒක දැන් තේරුම් ගත්තා. කියන්නේ මට ආර්ථික විද්‍යාව කරන්න පටන් ගත්තට පස්සේ මට ගණන් කොච්චර වුමනාද කියන එක තේරුණා. ඊට පස්සේ මම මහන්සිලා ගණන් ඉගෙන ගත්තා. ඊට පස්සේ මං ගණන් වලට ආදරය කරන්න පටන් ගත්තා. ඒකට මට දැන් තේරෙනවා ඇයි මට ගණන් එපා වුණේ. ඇත්තටම ගණන් උගන්නපු ගුරුවරු හින්දා. ඒ කියන්නේ ගුරුවරු දන්නේ නැහැ හරියට ගණන් උගන්වන්න. දැන් මම ළමයින්ට දැන් ඉකෝන් වලට අවශ්‍ය ගණන් මැතමැටිකල් ඉකොනොමික්ස් එහෙම මම උගන්වන්නේ මං උගන්වන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් අනුකලනය අවකලනය ඉන්ටිග්‍රේෂන් ඩිෆරෙන්ෂියේෂන් වගේ උගන්වද්දි මං උගන්වනවා ඇයි අපි මේක කරන්නේ. දැන් මේක කවදාවත් දැන් මම ඕ ලෙවල් කරන්න කලින් ඉඳන් කාරුවත් කියන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා. ඒගොල්ලෝ රීති ටිකක් ඇවිල්ලා උගන්වනවා, මෙන්න මෙහෙම ඉල්ල බෝඩ් එකේ ලියනවා, අපිත් ඒක කඩපාඩම් කරගන්නවා. ඇයි අපි මේක කරන්නේ කියන දේ අපි ඉගෙන ගත්තේ නැහැ. ඉතින් ඒකත් එක්ක මට කොහොම හරි එච්චර ගණන් වලට දක්ෂතාවයක් තිබුණ නැහැ. ඉතින් ආර්ථික විද්‍යාවේ මේ ගොඩක් තැන්වලදී ඉල්ලුම සැපයුම ඒ වගේ තැන්වලදී ගණන් අවශ්‍ය වෙනවා. මට බැරිම දේ මම හැමදාම ඉකෝන් ක්ලාස් යන්නේ. දැන් ටියුෂන් ක්ලාස් ගියත් දැන් ඉරිදර තමයි ටියුෂන් ක්ලාස් එක තියෙන්නේ. මම ඉකෝන් ක්ලාස් එක කට් කරනවා කොහොමරි. ඊට පස්සේ මට මේ කාලෙදී මේ ඒක තමයි සුවිශේෂී ලක්ෂයක් වෙන්නේ. මේ කාලෙදී මගේ නැන්ද කෙනෙක් ඉන්නවා. ඒ නැන්දගේ හස්බන්ඩ් කලින් එයා ඉකොනොමික්ස් කෙනෙක්, රිටයර්ඩ් ඉකොනොමික්ස් කෙනෙක්. ඉතින් එයා වර්ල්ඩ් බැංක් එකෙත් වැඩ කරලා තිනවා. ඉතින් මම එහෙ ගියාම එයා දැන් මම ඉකෝන් කරනවා එනිදි කියලා අහුවම මේ එයා ඉතින් මාතක ඉකොනොමික්ස් ගැන කතා කරනවා. එතකොට මට තේරුණා මේ සබ්ජෙක්ට් එක තියොරිටිකල් නොලෙජ් එකෙන් එහාට ගිය දෙයක් තියෙනවා. මේක හරි ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන්. දැන් අපි කතා කරේ ඒ කියන්නේ ප්‍රායෝගිකව ලංකාවේ ආර්ථිකය වෙන දේවල්, ලෝක ආර්ථිකය වෙන දේවල්. මට තේරුණා මේක මාර ඉන්ට්‍රෙස්ටිං. ඇයි මම මේක ඉගෙන ගන්න නැත්තේ? මේ ඇයි මම මේ මැත්ස් වලට බය වෙලා මේක කරන්න නැත්තේ කියලා. ඉතින් මම හිතාගත්තා මම මේ තියරි එක ඉගෙන ගන්නවට වඩා මම මේක ප්‍රායෝගිකව කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඒ කියන්නේ තියරි එක කොහොමද ප්‍රැක්ටිකලි මම ඇප්ලයි කරන්න පුළුවන් කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරා. ඊට පස්සේ මට දැන් මම පන්ති යද්දිත් දැන් මම පන්තියේ වාඩි වෙලා ඉද්දි දැන් අනිත් ඉස්සරහ පෙළිවල කට්ටිය ඉතින් උත්තර දෙනවා. මට කිසි අයිඩියා එකක් නැහැ. මම තේරුම් ගත්තා ඇයි මම මෙහෙම වෙන්නේ. මම මේක මීට වඩා මම මොටිවේට් වෙන්න ඕනේ. මම මේක ප්‍රායෝගිකව ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ සම්බන්ධ පොතපත කියවන්න ගත්තා. මට ආදරේ හිතුණා සබ්ජෙක්ට් එකට. ඊට පස්සේ මම දැන් ගණන්නේ ඊට පස්සේ මම තේරුම් ගත්තා මේ ඒ ලෙවල් ඉකෝන් වලට අවශ්‍ය වෙන්නේ ඇත්තටම ඕ ලෙවල් මට්ටමකට වඩා ටික අඩු ප්‍රස්තාර වලට, ඒ කියන්නේ VGA ප්‍රකාශන වගේ ගණන්. මම ඕ ලෙවල් පොත් ගත්තායි. මම ඉගෙන ගත්තා මුලින් ඉඳන් බේසික්ස්.
ඊටවසේ මට පුළුවන් වුණා ඒ ගණන් හදන්න. ඉතින් මම ඒ දවස්වල මෙච්චර විතර ගණ මේ කොළ මිටි එක ගණන් හදනවා. මේ ඉතින් ගණන් හදලා 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 ඊටවසේ මට පුළුවන් වුණා ඒක හොඳටම කරන්න. නවීන් මොකද ඒ කියන්නේ වා මේ වා හේතුවක් එක්කනේ ওই ගණන් කරන්න ආයෙ පාරක්. එතකොට ආසාව තවත් වැඩි වෙනවා. ඔව් ඒක තමයි අනිවාර්යම. ඉතින් මට වුණා අර මට දැන් ඒ කියන්නේ ඉකොනොමික්ස් ගණන් කියන්නේ ඉකොනොමික්ස් නෙමෙයි. ගණන් කියන්නේ ඉකොනොමික්ස් ඉගෙන ගන්න ඕනේ ටූල් එක. මේ ටූල් එක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඉතින් මම ඒකට ආදරය කරන්න ගත්තා. ඒකත් මම ඒවා කරන්න ගත්තා. ඉතින් මම හොඳට පාඩම් කරලා වැඩ කරලා ඒ ඇත්තටම මම ඇත්තටම මම සාමාන්‍ය කියන්නේ කටපාඩම් සංස්කෘතියට යන්නේ නැතුව මම ඇත්තටම උත්සාහ කරලා තේරුම් ගන්න. මොකද්ද මේ කියලා තියෙන්නේ කියන දේ. ඉතින් ඊට පස්සේ කැම්පස් එකකට ගියා. ඉතින් කැම්පස් එකට ගියාට පස්සේ මම A3ක් හම්බුණා මට කොළඹ ඩිස්ත්‍රික් 16. මට ආර්ථික විද්‍යාවම කරන්න ආසයි තිබුණා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් මේ කොමර්ස් කරාම පියෝ ඉකොනොමික්ස් ඉගෙන ගන්න විදියක් නෑ ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකේ. පියෝ ඉකොනොමික්ස් ඉගෙන ගන්න ඕනේ නම් අපි හැමතිස්සම ආර්ට්ස් ෆැකල්ටි එකක ඉකොනොමික්ස් කරන්න ඕනේ. දැන් පේරාදෙණිය ගත්තත්, කොළඹ ගත්තත්, ඔය කොහේ ගත්තත් පියෝ ඉකොනොමික්ස් එන්නේ ආර්ට්ස් ෆැකල්ටි එක ඇතුලේ. ගොඩක් වෙලාවට මැනේජ්මන්ට් කොමර්ස් කළා මැනේජ්මන්ට් ෆැකල්ටි එක ඉකොනොමික්ස් ඉගෙන ගන්න ඕන නම් ඉගෙන ගන්න වෙන්නේ බිස්නස් ඉකොනොමික්ස් වගේ. ඉතින් මේ ඉතින් මට ඒ ආසාව ආවා ගියා. ඒකට එකපාරටම ඉකොන් ස්පෙෂල් කරන්න බෑ. ෆස්ට් ඉයර්ගේදී අපි කරන්න ඕනේ මැත්ස් සබ්ජෙක්ට් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ ඉකෝන් වල තියෙනවා මයික්‍රෝ ඉකොනොමික්ස් මැක්‍රෝ කියලා. ඒකට ඒ සබ්ජෙක්ට්ස් තුනට සාමාන්‍ය ඒ දවස්වල හැටියට ඒ මයිනස් 3ක් ගන්න ඕනේ ඉකෝන් ස්පෙෂල් එකේ සිලෙක්ට් වෙන. ඉතින් උඩින් ඒකට ගණන් වලදී මට එතනත් මනින්ද තව ගණන් හදා ගන්න ඕනේ කියලා. මොකද දැන් ඕලෙවල් ඒ ලෙවල් වලට ඕනේ නැති වුණාට මේ ඩිෆරෙන්ෂියේෂන් ඉන්ටග්‍රේෂන් වගේ හැබැයි කැම්පස් එකේ කියන්නේ ඉකෝන් ඉගෙන ගන්න ගියාම ඒ නොලෙජ් එක ඕනේ. ඉතින් මම අපේ ෆැකල්ටි කින් දෙනවා බේසික් මැතමැටික්ස් ඊට පස්සේ ඉන්ටර්මීඩියට් මැතමැටික්ස් ඒ දෙකම කරා. ඊට පස්සේ ඉකෝන් වලට තියෙනවා තව ක්වොන්ටිටේටිව් ටෙක්නික්ස් ෆෝ ඉකොනොමික්ස් ඒකත් කරා. ඒ ඊට පස්සේ කොහොම හරි මට ඒ A+ 3ක් එක්ක මම ඉකෝන් ස්පෙෂල් සිලෙක්ට් වෙනවා. ඒ සිලෙක්ට් කරද්දීම මේ මට ඒ දවස්වල හම්බුණා ෆස්ට් ඉයර් හොඳම ඉකෝන් ස්ටුඩන්ට් හම්බෙනවා ප්‍රොෆෙසර් ඉන්ද්‍රරත්න ස්කෝලර්ෂිප් කියලා. ඒ ස්කෝලර්ෂිප් එකත් එක්ක මම ඉකෝන් ස්පෙෂල් සිලෙක්ට් වෙනවා. එතනින් එහාට පස්සේ ගත්තමත් මට දැන් ආසාව ආවා මේ දැන් ඒ මම අර සෝෂල් නෝම්ස් වැඩ කරන විදිය ලංකාවේ. මට හිතුණා දැන් ඒ දවස්වල පටන් ගන්න දැන් ආච් කරාම මේ දැන් ජොබ්ස් නෑනේ. දැන් ඉකෝන් කළා දැන් ඉකෝන් කරාම හැබැයි පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ රිලටිව්ලි අපිට බැංක් එකකට යන්න පුළුවන්, ෆයිනෑන්ස් කම්පැනි එකකට යන්න පුළුවන්. මට නිකන් එහෙම ආවා මට මර්කන්ටයිල් එක්ස් කෙනෙක් වෙන්න ඕනේ වගේ. මට සීමා ඒකත් මේකත් එක සීමා කරන්න ඕන නා. ඊට පස්සේ MBA එකක් කරන්න ඕන නා. හැබැයි සෙකන්ඩ් ඉයර් එක පටන් ගත්තම අපි පටන් ගත්ත රිසර්ච් පේපර්ස් කියවා එකම මට රිසර්ච් පේපර්ස් කියවන්න ගත්තම මට රිසර්ච් වල ආසාවක් ආවා. මේක මාරු නෙමෙයි. මේ මේක මේ නිකන් ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි. මේ 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 අට පහ ජොබ් බෑක් කරනවා වගේ නෙමෙයි. අපිට මෙතන ඇත්තටම සොසයිටි එකට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් අලුත් නොලෙජ් එකකින් කියලා. ඊට පස්සේ මම ඒකත් එක්ක මට ආස හිතුණා මේ ඒකම මට චාන්ස් එකක් ආවා මේ රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට වැඩ කරන්න. එතන මම ડોක්ටර් ග්‍රෙඩ්රික් උසාදාරච්චි කියලා යා කලින් ලෙක්චරර් කෙනෙක් සෙන්ට්‍රල් බැංක් එකේ හිටියා. ඊට පස්සේ වර්ල්ඩ් බැංක් එකේ හිටියා. ඒත් එක්ක පටන් ගත්ත රිසර්ච් කරන්න. රිසර්ච් කරන්න ගත්ත এডুকেෂනල් ඉකොනොමික්ස් වලද. ඉතින් ඒ දවසල මේ රුපියල් 150යි ගෙව්වේ පැයකට. ඒක මම සල්ලි බැලුවේ නෑ. මට මං ආසාවට වැඩ කරා. මොකද එක්ස්පීරියන්ස් එකක් ගන්න. කොහොමද රිසර්ච් කරන්නේ? කොහොමද අපි ෆීල්ඩ් එකේ යන්නේ? කොහොමද ඩේටා හොයාගන්නේ? ඩේටා ක්ලීන් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල්. ඩේටා ක්ලීන් කරන එක වෙනම ආර්ට් එකක් නේද නවීන්? ඔව්. ඩේටා ක්ලීන් කරන එක ඒක ලොකුම ආර්ට් එකක්. ඒක ඒ කියන්නේ සොෆ්ට්වෙයාර්ස් ඉගෙන ගන්නත් වෙනවා. මේ ඉතින් ඔහොම ගිහලා ඒ රිසර්ච් කල්ස් එක ඇඟට ආවා. එතකොට මට හිතුනේ නෑ මම මේ මට මගේ අරමුණ වෙන්න ඕනේ මේක හරියට ඉගෙන ගන්න එක. මෙතනින් එහාට ඉගෙන ගන්න එක සහ මේ පවතින මේ තියෙන එක්සිස්ටින් නොලෙජ් එකට කොහොමද මම අලුත් නොලෙජ් එකක් කන්ට්‍රිබියුට් කරන්න කියන ඒ පැෂන් එක මගේ හිතට ආවා. මොකද මට තේරුණා වෙනසක් කරන්න පුළුවන් කියලා. අපේ ආර්ථිකයට ලෝකෙට වෙනසක් කරන්න පුළුවන් කියලා මේ දෙයි. මම මෙතනින් එහාට ගිහිල්ලා සීමා කරලා MBA එකක් කරලා මම සල්ලි හම්බ කරගෙන ගොඩ ගහ ගන්නවට වඩා මට හිතුණා මට එතනින් එහාට ගිහලා සෝෂල් කන්ට්‍රිබියුෂන් එකක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ පැෂන් එකත් එක්ක තමයි මම ඉකෝන් ඉගෙන ගත්තේ. ඒ පැෂන් එකත් එක්ක තමයි මම අද ආර්ථික විද්‍යාව සම්බන්ධ කතිකාචාර්යවරයෙක් බවට පත් වෙන්නම ආවේ ඒ ගමන තමයි. ඒක පටන් ගත්තේ හරි අමුතු විදිහට. හැබැයි ඉවරුනේ හොඳ විදිහකට කියලා මම හිතනවා. මේ ඔඩියන්ස් එක මේ මතක ඇති නවීන් තමයි අපිට මේ ෆුල් බ්‍රයිට් ස්කෝලර්ෂිප් එකට සම්බන්ධ වීඩියෝ එක කරේ. ඉතින් නවීන් ඇත්තටම ෆුල් බ්‍රයිට් ස්කෝලර් කෙනෙක්. කොයි යුනිවර්සිටි එකද මචං ඔයාගේ මාස්ටර්ස් එක හම්බුනේ?
මාස්ටර්ස් එක හම්බුනේ යුනිවර්සිටි ඔෆ් සවුත් කැරලයිනා. සවුත් කැරලයිනා. ඔව්. ඩාලමෝ ස්කූල් ඔෆ් බිස්නස් සෙලින් තමයි හම්බුනේ. එතකොට මේ ඒකට හේතුව දැන් ෆුල්බ්‍රයිට් සිලෙක්ට් ෆුල්බ්‍රයිට් වල දැම්මම අපිට අපේ ප්‍රෙෆරන්සස් දුන්නාට ඒගොල්ලෝ ඇත්තම අපේ රිසර්ච් ඒරියා එක බලලා ඒ ඒරියා එකේ හොඳම යුනිවර්සිටි එකක් තමයි බලන්නේ. එතකොට US වල ඩාලමෝ ස්කූල් ඔෆ් බිස්නස් තමයි ඉන්ටර්නැෂනල් බිස්නස් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල නම්බර් 1 බිස්නස් ස්කූල් එක. ඉතින් ඒ වාසනාවත් හම්බුණා කොහොමද? අයි කියලා වැඩක් නැහැ නවෙන්. ඇත්තට මට මේ කතාව අහන් ඉන්නකොට තේරුණා මේ ඔය ඇත්තට හොඳ සයන්ටිස් කෙනෙක්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඔයාගේ drive එකයි ඔයාගේ motives ඇහෙද්දි ඉතින් ඇත්තටම ඔයා හරිම suitable science talk episode එකක ඉන්න මොකද අර මම ඇත්තට මෙහෙම දෙයක් මේ මම හිතුවේ නැහැ මේ arts ui humanity side එකේ මේ වගේ දේවල් තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ ලොකු දෙයක් මගේ invitation එක accept කරපුවක. So then අපි පොඩ්ඩක් මේ මම හිතන්නේ මේ මට ඕනේ මේ මේ ටයිම් එක යූස් කරන්න මේ දැන් ආච් කරන ළමයිට මොකද්ද ඔයා දෙන ඇඩ්වයිස් එක? ඒ කියන්නේ මොන වගේ ටූල්ස්ද ස්කිල්ස් මේ වගේ ළමයි ඉගෙන ගන්න ඕනේ මීට වඩා නිකම් මීට වඩා ඒගොල්ලන්ගේ ක්වොලිටි එක වැඩි කරගන්න? ඔව් අංක එකේම මම කියන්න ඕනේ මේ ඒ කියන්නේ මේක මගේ අදහස මේ ආච් ෆැකල්ටි ඉන්න ළමයි සම්බන්ධ ආච් කරන්න ඒ කියන්නේ වෙන දෙයක් කරන්න බැරි වින්දා ආච් කරලා ඉන්නවත් සහ ගාර්මන්ට් එකේ ජොබ් එකක් හොයාගෙන ආච් කරන්න ඕනේ කියන පදනමෙන් ඉන්නේ නැතුව මේක හරිම මේ හරිම නිර්මාණශීලී මේ social sciences and humanities මේ අපි 21 වෙනිදා සෙලිබ්‍රේට් කරා අපේ 100 years of social sciences and humanities in Sri Lanka. ඉතින් අපේ කලම්බු කැම්පස් එකේ පටන් අරන් 1921 ඉඳන් මේ ආපු ගමන අවුරුදු 100ක් සයන්ස් ෆැකල්ටි එකත් එක අපි ඔක්කොම සයන්ස් ෆැකල්ටි ආර්ට්ස් ෆැකල්ටි එකතු වෙලා තමයි ඒක සෙලිබ්‍රේට් කරේ. මේ ඉතින් මෙතෙන්ට එන්න ඕනේ අතන මේ ගාන්වන් ජොබ් එකක් හොයාගන්න කියන එක නෙමෙයි මේක හරියට ඉගෙන ගන්න ඕනේ කියන එක. මොකද දැන් ගත්තත් ඒ කියන්නේ ජොබ් එකක් කියන එක කොහොමත් හම් වෙනවා. අපේ ළමයි හරි ජොබ් ඕරියන්ටඩ්. දැන් උදාහරණයක් විදිහට අපේ ෆස්ට් ඉයර් එකට ආවම ගොඩක් ළමයි try කරනවා ආර්ට්ස් කරන මේ අපේ ෆස්ට් ඉයර් එකේ ලකුණු වලින් තමයි select කරන්නේ BEd Bachelor of Education faculty එකට. දැන් ළමයි try කරනවා මේ මම මේක කරනවා හොඳට ලකුණු අරන් ඒකට යනවා. මොකද අඩු ගානේ මට ටීචර් කෙනෙක්වත් වෙන්න පුළුවන්නේ. ගාන්වන් ජොබ් එකක් ෂුවර් හම්බේනවනේ. මං කියන්නේ එතනින් එහාට ළමයි හිතන්න ඕනේ. ළමයි හිතන්න ඕනේ දැන් අපේ තියෙනවා අපේ ඩෙමෝග්‍රැෆි තියෙනවා. ඩෙමෝග්‍රැෆි ප්‍රජා විද්‍යාව. එතකොට ඒක ඇතුලේ ක්වොන්ටිටේටිව් ස්කිල්ස් ඕනේ. එතකොට ඩෙමෝග්‍රැෆර්ස්ලා කියන්නේ ලෝකෙට තමත් වැදගත් වෙන කට්ටිය. ළමයි ඒක බලන්නේ නැහැ. ළමයි බලන්නේ ඉක්මනට ජොබ් එකක් හොයාගන්න පුළුවන් විදිහ. එතකොට ඒ මානසිකත්වයෙන් මුලින්ම විදෙන්න ඕනේ අංක 1ට. මං කියන්නේ ඒක හිස්ටරි කරත්, පොලිටිකල් සයන්ස් කරත් ඒක ඇතුලේ තියෙන ෆිලොසොෆි එක ඉගෙන ගන්න. මොකද අපිට හැම පැත්තම මේ සෝෂල් සයන්සස් ඇන් හියුමැනිටීස් වල තියෙන විශේෂත්වය තමයි මේ එතනින් බිහිවන ළමයෙක්ට ඒ කියන්නේ විශාල වපසරියක දැනුමක් තියෙනවා. එක තැනකට මේ කොටු වෙච්ච නැති. එතකොට ඒකෙන් අර තියෙන අපේ ලෝකේ තියෙන ෆිලොසොෆි එකට අලුතෙන් philosophy එකක් එකතු කරන්න පුළුවන් philosophers ලා හදන්න පුළුවන් stream එකක් ඒ. හැබැයි ඒ සම්බන්ධ ළමයින්ගේ අවධානයවත් ඒ ළමයින්ට කරුවා තීරුම් කළ දෙන්නවත් නැහැ මේ අපි මේක philosophy එකක්. මේ philosophy එක අපි develop කරන්න. දැන් රටක් දිනු වෙන්නේ මිනිසුන්ගේ තියෙන මේ philosophy එකත් එක්ක. මිනිසු කොච්චර දැනුවත්ද කියන දේත් එක්ක. ඉතින් ඒ සම්බන්ධව මුලින්ම අවධානය යොමු වෙන්න ඕනේ. මම අර ඕන මොන වගේ tools ද කියන එක සම්බන්ධව කතා කරද්දි මම කතා කරන්නේ ආර්ථික විද්‍යාව. මොකද මම දන්නේ ඒක. හින්දා නැත් ඇත්තම මේ ආර්ථික විද්‍යාව ගත්තම ළමයින්ට ඕන දෙයක් තමයි ඇනලිටිකල් ස්කිල්ස්. ඒ කියන්නේ මේන්ලි දේවල් දැක්කම ඒ කියන්නේ මොකක් හරි ආර්ථිකයේ මොන හරි දෙයක් දැක්කම මොන වගේ ට්‍රෙන්ඩ් එකක් දැක්කම උදාහරණයක් විදිහට දැන් එක්ස්චේන්ජ් රේට් එක ඩිප්‍රීෂিয়েට් වෙනවා නම් රුපියලගේ පල්ලෙහාට වැටෙනවා නම් උද්දමනය වැඩි වෙනවා නම් ආර්ථික වර්ධනය සම්බන්ධ දේවල් එද්දි ඒ දේවල් මේ විශ්ලේෂණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ලෝකේ සහ ඒක මේ ඇත්තම මේක එන්නේ මේ ගොඩක් රිසර්ච් කියවන එක සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ පොත් කියවන එකෙන් තමයි. දෙවෙනි එක තමයි ප්‍රධානතේ ආර්ථික විද්‍යාවේදී මේ data. කොහොමද data handle කරන්නේ කියන එක. මොකද economistsලා ගොඩක් use කරන්නේ data. data වලින් තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මොකක් වෙයිද ඉස්සරහට. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් දැන් inflation උද්දමනය ගැන තියෙන දත්ත අවුරුදු ගානක දත්ත පදනම් කරගෙන අපිට පුළුවන් forecasting එකක් දෙන්න ඊළඟට කොහොම වේද. දැන් අපේ ආර්ථික වෘද්ධිය economic growth එක බලලා අපිට කියන්න පුළුවන් ඊළඟට ඊළඟ අවුරුද්දේ ඉකොනොමික් growth එක කොහොම වෙයිද? අන්න ඒ වගේ forecasting වලට data කොහොමද handle කරන්නේ? එතකොට මේ data handle කරන්න තියෙන්න ඕනේ Tamante statistical and econometrics. දැන් statistics කියන එක දැන් අපි science වලට statistics use කරාට දැන් අපි economics වලදී අපි economics statistics පොඩ වෙනස් කරනවා terminology එක අපි කියනවා econometrics කියලා.
ඕකේ ඕකේ ඉකොනොමට්‍රික්ස් වල අපි කරන්නේ ස්ටැටිස්ටික්ස් වලින් එහාට ගිය ඒ කියන්නේ ස්ටැටිස්ටික්ස් කොහොමද අපි ආර්ථික විද්‍යාවට යොදා ගන්න කියන එක. එතකොට මේ ඉකොනොමට්‍රික්ස් දැන් ඒවා ඉකොනොමට්‍රික්ස් මොනේ මේ ඉතින් ස්ටැටිස්ටිකල් සොෆ්ට්වෙයාර් පැකේජස් අපිට SPSS වලින් පටන් ගත්තම SPSS හරි බේසික් සොෆ්ට්වෙයාර් එකක් විදිහට යූස් කරනවා. ඊට පස්සේ ගොඩක්ම ඉකොනොමිස්ලා යූස් කරන එක තමයි ස්ටාර්ට්අප්. ඊට පස්සේ EVUs. ඊට පස්සේ R. දැන් දැන් එතනින් එහාට ගිහලා Python වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වලටත් ගිහලා තියෙනවා. Wow. නියමයි. ඒ කියන්නේ මගේ channel එකේ ඒවත් බලා ගන්න පුළුවන් වෙයි එනම්. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මේ කොහොමද Python use කරන්නේ කොහොමද R මොකද R කියන්නේ open source එකක්. ඒකට R වලට මට exposure එක හම්බුනේ මම ඇමරිකාවට ආවට පස්සේ. ඒ කියන්නේ එතනින් යනකම් මම ඇත්තටම state තමයි use කරේ. ඉතින් මේ econometric softwares කොහොමද use කරන්න කියන එක. ඉතින් මට ඒ exposure එක ආවා campus එක ඉගෙන ගද්දි යම්කිසි පොඩි ප්‍රමාණයකට ආවා. ඊට පස්සේ මේ මම මගේ internship එක කරා final year එකේ. ඊට පස්සේ එතන තමයි ආයි වැඩ කරේ කෙටි කාලයක් Institute of Policy Studies Sri Lanka. දොරේතනින් තමයි මම මේ ස්ටේටා ඇත්තටම ගොඩක් ඉගෙන ගත්තේ ගොඩක් පරතරයට ගිහිල්ලා ඉගෙන ගත්තේ ඩේටා ක්ලීන් කරන්නේ කොහොමද ඒතර මයික්‍රෝ ඩේටා සෙට්ස් දැන් උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා දැන් අපේ census and statistics department එක publish කරනවා labor force survey එක publish කරනවා household income expenditure survey එක publish කරනවා හැබැයි මේ publish කරන්න ඒගොල්ල collect කරපු ඩේටා සෙට් එක මයික්‍රෝ ඩේටා සෙට් එක දැකලා තියෙන ප්‍රමාණය හරි අඩුයි ඒතර මේ වගේ මයික්‍රෝ ඩේටා සෙට් එකක් අරගෙන observations 82000ක් ලක්ෂයක් වගේ තියෙන ඩේටා සෙට් එකක් හැන්ඩල් කරන්නේ කොහොමද කියන එක ඒව ඩේටා ක්ලීන් කරන්නේ ඉතින් මේ ඒ වගේ අවබෝධයක් තියෙන්න ඕනේ ඉතින් මේ software සම්බන්ධව. එතකොට ඒකෙන් තමයි අපිට ඩේටා ගොඩක් හැන්ඩල් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ creativity එක. ඒ කියන්නේ මේක නිකන් ඒ කියන්නේ නිකන් පාඩම් කරලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ආර්ථික විද්‍යාව සම්බන්ධ ගත්තම ගොඩක් creative වෙන්නත් ඕනේ. දැන් research කරන්න ගියාම දැන් ඔය ප්‍රොෆෙසර් ඩුෆ්ලෝ ප්‍රොෆෙසර් බැනර්ජි MIT වලින් ඒගොල්ලෝට Nobel Prize එක හම්බුනේ. ඒගොල්ලෝ දැන් මේ STEM area එකේ තිබ්බ randomized control trials RCTs ගෙනාව economics වලට. ඒකෝර දැන් උදාහරණයක් විදිහට දැන් ඒගොල්ලෝ බැලුවා කොහොමද දැන් දැන් ඉන්දියාවේ ඒගොල්ලෝ බලලා තිබ්බා කොහොමද මේ ටීචර්ස් ලාට incentives දුන්නම කොහොමද ඒක educational ඒගොල්ලෝගේ success එකට බලපාන්නේ කියලා ළමයින්ගේ. එතකොට ඒක ඒගොල්ලෝ select කරා මේ groups දෙකක් එක වගේ එක කට්ටියක් control group එක අනිත් කට්ටිය uncontrolled group එක කියලා අරගෙන control group එකට incentive එකක් දෙනවා. උදාහරණයක් විදිහට teacher වැඩි score එකක් හම්බුනොත් teacher ට තෑගි හම්බෙනවා ළමයින්ට තෑගි හම්බෙනවා අනිත් කට්ටියට එහෙම නැහැ. ඒතර ඒගොල්ලෝ බලුවා අන්තිමට කොහොමද මේ දෙක compare කරලා. ඒ වගේ ගොඩක් දේවල්. ඒ කියන්නේ ඒ වගේ ගොඩක් දේවල්. දැන් health site එක ඔව් කියන්නේ මට පොඩි දෙයක් කියන්න ඕනේ. මේ මම ගිය අවුරුද්දේ මේ නෑ ඊට කලින් අවුරුද්දේ මේ මොහමඩ් යූනුස්ගේ කතාව කියෙව්වා. ඉතින් banker to the poor. ඉතින් මෙහට මං හිතන්නේ Nobel Prize එක හම්බුණානේ මොකද යා මේ අර micro financing පටන්ගත් revolution එකක් කරානේ මේ බංග්ලාදේශ වල. ඉතින් ඒක මාර ඉන්ට්‍රෙස්ටිං මචං. මොකද මට ඒක ඒ කතාව කියවද්දි තමයි තේරුනේ මොකද එයා මේ micro financing පටන් ගත්තේ කැම්පස් එකේ ඉන්න කාලේ කැම්පස් ලෙක්චරර් කෙනෙක් හැටියට. එතකොට එයාගේ ස්ටුඩන්ට්ස්ලා තමයි මේ එක එක කට්ටියට පොඩි පොඩි ලෝන්ස් දීලා මේ නිකන් ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් එක රෙකෝඩ් කරගෙන ඒගොල්ලන් බැලුවේ මේ මේකෙන් ඇත්තට මේ චේන්ජ් එකක් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ පොත කියද්දි තමයි මට තේරුනේ ඇත්තට මේ යුනිවර්සිටීස් හරිනම් ඒ පළාතේ නැත්තම් අපි ඉන්න රටේ ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න මේ ගන්න ඒජන්ට්ස් ලැබෙන්න ඕනේ කියලා. ඉතින් අනිවාර්යම ෆාදර් මේ ඉතින් දැන් ඒ ක්‍රියේටිවිටි එක ඕනේ වෙන්නේ අර වගේ දේවල් වල. ඒ කියන්නේ රෑන්ඩමයිස් කන්ට්‍රෝල් එකක් කොහොමද අපි ඩිසයින් කරන්නේ කියන එක. දැන් ඒ වගේ හරි සුන්දරයි. මේක මේ ඉගෙන ගන්න පොතේ විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ජීවිත ඇත්තටම දැන් ඩුෆ්ලෝගේ මැනර්ජිගේ රිසර්ච් අපි කියවද්දී දැනෙන දෙයක් තමයි මේගොල්ලෝ කොහොමද මේ දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්නේ කියලා. මේ වගේ රිසර්ච් වලින්. එතකොට ඒ ක්‍රියේටිවිටි එක කියන එකත් මං හිතන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පාර්ට් එකක් ඉකනොමිස් කෙනෙක්ගේ. ඒතකොට මේවා තමයි සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ ස්කිල්ස් කියන මං හිතනවා. නෑ මේ ඒ කියන්නේ මම පිළිගන්නවා. ඒ කියන්නේ මොකද ක්‍රියේටිවිටි අවශ්‍යයි නේ බං. මොකද හැමදාම කරපු දේ හරි ගියේ නැත්නම් අලුතින් දෙයක් හිතලා try කරන්න එපායි. ඉතින් thanks for මේක කිව්වට. So අපි එනං ඔයාගේ රිසර්ච් එකට යමු නවීන්. මොකද මේ මම හිතන්නේ මොකක් හරි ටර්මිනොලොජිස් තියෙනා නම් මොකද සයන්ස් කට්ටියට හැම දෙයක්ම තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් මේ පැහැදිලි ගන්න ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් නවීන්ගේ රිසර්ච් එක ගැන කතා කරමු. හරි.
දැන් මං කලින් කිව්වා වගේ දැන් ෆාදිල් කිව්වනේ මේ යුනිවර්සිටිස් එන්න ඕනේ මේ ප්‍රොබ්ලම් සෝල්විං මෙකනිසම්ස් හදන්න ඕනේ කියලා. දැන් මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ 2012 ඉඳන් මං ඔබ්සර්ව් කරපු දේ තමයි අපේ රුපියල යගේ පල්ලේ හැඩ යනවා ඉන්නේ. දැන් ඒකට එක හේතුවක් කියලා තිබ්බ අපි ගොඩක් වෙලාවට අපේ තේපොල් රබර් වගේ අපනයන මත රඳා පැවතුනා. අපි අපනයන විවිධාංගීකරණයට ගියේ නැහැ. අපි අපේ ගත්තම ලෝකයේ අපි එක්ස්පෝර්ට් මාකට්ස් ගත්තම එක යම් දැන් යුරෝප් ඊට පස්සේ USA වගේ එක්ස්පෝර්ට් මාකට් ඒ වගේ ප්‍රධාන එක්ස්පෝර්ට් මාකට්ස් මතම තමයි අපි ලැහිඩියේ. අනිත් එක ඒ වගේ දීපු අපිට දීපු එක එක මේ සහන මත පදනම් වෙලා හිටියේ. නමුත් අපි අර අපනයන විවිධාංගීකරණයකට යන්න ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝර්ට්ස් පැත්තට බුද අපි අපේ ලංකාව ගත්තම ලංකාවේ ආකෘතිය ඒ කියන්නේ අපේ ආර්ථිකයේ ආකෘතිය ගත්තම අපේ ආකෘතිය මට මගේ පෞද්ගලික මතයක් තමයි ඒකේ පොඩි වීක්නස් ෆන්ඩමෙන්ටල් වීක්නස් එකක් කියලා. ඒක තමයි දැන් ඕනම ආර්ථිකයක් දියුණු වෙන්නේ කෘෂිකාර්මිකාංශය දැන් ආර්ථිකයක් ගත්තම ආර්ථික සංවිධියේ තියෙන කෘෂිකාර්මිකාංශයේ කාර්මිකාංශයේ සහ සේවක agriculture industries and services. දොර ආර්ථිකය දියුණු වෙන්නේ agriculture දියුණු වෙනවා industries දියුණු වෙනවා ඊට පස්සේ තමයි service sector එක තමයි අන්තිම ලොකු දියුණුවක් වෙන්නේ. නැහැ ඇමරිකාවේ 100%කටත් වඩා අඩු මේ ශාය එකක් තමයි agriculture ශාය. හැබැයි මුළු රටටම කන්න දෙන්න පුළුවන්. ඊපස් ලොකු industries එකක් තියෙනවා ඊට පස්සේ වැඩිමුර ශාය එක තියෙන GDP එකට services. දැන් ලංකාවේ ගාල්පොඩි දැක්කොත් කියයි මරු. ලංකාව මරු. මොකද ලංකාවේ agricultural contribution එක 7%ක් වගේ තියෙන්නේ. ඊට පස්සේ industries තියෙනවා ඉස්කනක් සර්විසස් සෙක්ටර් එක මනසයක් තියෙන හරි ෂෝක් ඩෙවලොප් කන්ට්‍රි එකක් කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ඉන්ඩස්ට්‍රි සමතක කළා තමයි පැන්නේ shift එක. අපිට ඇග්‍රිකල්චර් ටිකවත් හරියට දිනු කරන්න බැරුණා රටට. ඉන්ඩස්ට්‍රිස් ටික දිනු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි සර්විසස් සෙක්ටර් එකට පැන්නා. මේක අයිලන්ඩ් නේෂන් එකක් හින්දා අපිට ඒක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනම නැහැ කියන්නේ. නමුත් අර දෙක දිනු නෑ අපේ. අපි තාම ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට්ස් වලට අපි ඩිපෙන්ඩ් වෙනවා අනිත් රටවලට. අපි හාල් තාම ගෙන්නනවා. අනික ගොඩක් දේවල් අපි ඇග්‍රිකල්චර් ප්‍රොඩක්ට්ස් ගෙන්නනවා. ඉන්ඩස්ට්‍රීස් ඉන් කතා කරන්න දෙයක් නැහැ. අපි ගොඩක් දේවල් ගෙන්නනවා. ඉන්ඩස්ට්‍රියල් ඉම්පෝට් ගොඩක් වැඩි. මේ දේවල් එක්ස්කියුස් මී නවීන් මේ අයිලන්ඩ් නේෂන් එකක් හින්දා අපිට තිබ්බ ඇඩ්වාන්ටේජ් මොකද්ද සර්විස් සෙක්ටර් එකේ? ඔව් දැන් අයිලන්ඩ් නේෂන් එකක් හින්දා තියෙන එකක් තමයි අපි ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් නේ. හරි හරි. මේ අයිලන්ඩ් නේෂන් එකයි එක තියෙන ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් හින්දා අපිට ටුවරිසම් වලින් ලොකු ඉන්කම් එකක් එනවා. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වුණා මේ සර්විස් ඉන්ඩස්ට්‍රි කියන්නේ ගොඩක් ගත්තම අපි හෝටල් සර්විසස් රෙස්ටෝරන්ට්ස් ගත්තම හරි ලොකු චේන් එකක් තියෙන්නේ. ඉතින් ඒ ඇඩ්වාන්ටේජ් එක ආවේ මේ අයිලන්ඩ් නේෂන් එකත් එක්ක සහ මේක හරි බියුටිෆුල් නේෂන් එකක් මේ දෙක මත ඉතින් ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් ආවා. හැබැයි අපිට අර දෙක මග යරනවා. ඉතින් ඒකත් පදනම් කරගෙන අපේ රුපියල 2012න් පස්සේ විශාල වශයෙන් අපේ රුපියල මේ අනිත් රුපියල අගේ පල්ලේ වැටෙන US ඩොලරයකට සාපේක්ෂව ඉතින් මට හිතෙනවා මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා. ඉතින් ඕක ඒ කාලේ නම් තිබ්බ ප්‍රශ්නයක්. මේකට මොකද්ද මේ 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 ප්‍රශ්නෙට මොකද්ද දෙන විසඳුම කියලා. අනේ මචං මට ඇත්තට හරිම වාසනාවක් කියලා හිතෙනවා මේක අහන් ඉන්න එකත්. ඒ කියන්නේ මාත් ඕක හැමතිස්සෙම හිත හිත ඉන්නවා. ඒ කියන්නේ විද්‍යාඥෙක් හැටියට. ඉතින් සිරාට මේ කන්ටිනියු මචං මේ අහන් ඉන්න වටිනවා. හරි බත. මේ ඉතින් මේ මං ඔය ඊට පස්සේ මම 2016 වගේ තමයි IPS එකේ මගේ ඉන්ටර්න්ෂිප් එක පටන් ගත්තේ. එතකොට මම මට බලන්න අවස්ථාව හම්බුණා මේ ප්‍රොෆෙසර් ප්‍රේමචන්ද්‍ර අතුල්ගෝල කියලා අපේ ප්‍රොෆෙසර් කෙනෙක්. එයා ඕස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි එකේ දැන් ප්‍රොෆෙසර් කෙනෙක්. එයා මේ සම්බන්ධව ප්‍රධාන ඒ කියන්නේ ආරම්භයක් අරන් රිසර්ච් කරා. එයා මේ බැලුවා මේ ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ මේ දැන් මොකක් හරි දැන් අපි ගත්තම මේ iPhone එක ගත්තම iPhone එකේ ඉනිෂියල් ටෙක්නොලොජි එක ප්‍රොඩියුස් වෙන්නේ Apple කැලිෆෝනියා වලින්. ඊට පස්සේ මේකේ parts and components එනවා යුරෝප් වලින් එනවා. ඊට පස්සේ ගත්තම Samsung company එකකින් සමහර chipsets හදනවා. ඊට පස්සේ මේ South East Asian countries වලින් ගොඩක් parts එනවා. ඊට පස්සේ final assembly එක කරනවා මේ China වල Foxconn company එකේ. ඉතින් එයා research කරා කොහොමද මේ Singapore දිනු උනේ, කොහොමද Malaysia වල Penang වගේ islands දිනු උනේ. ඒක ලගේ බැලුවා මේ දැන් Singapore ගත්තම එයාගේ research වල තියෙනවා මේ Singapore වල කරේ මුලින්ම අර semiconductors companies වල පොඩි stitching part එකක්. ඒගොල්ලෝ technological advancement එකක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ ලොකු labor force එකකුත් නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ පොඩි stitching part එකක් කළා. අර conductors අනං ඒවා පොඩි stitching part එකක් කළා ආයි re-export කරා. ඉතින් Malaysia වල Penang කරත් එහෙමයි. ඒගොල්ලෝ මේ එක එක parts and components මේ හදන්න ගත්තා, assemble කරන්න ගත්තා. ඉතින් හදලා ආයි re-export කරා. ඉතින් මේ එයා බැලුවා මේක මේ පිනැන් වල මේ වගේ රටවල් වල මේ දුප්පත්කම නැති කරන්න. ඒ වගේම employment generation එකට යන්න පුළුවන් සිස්ටම් එකක් කියලා. ඉතින් මේ රිසර්ච් එක අහන් ඉඳලා මට හිතෙනවා
ලංකාවගත්තම ලංකාවත් පටන් ගන්න තිබ්බේ හානස් ලංකායක ඩොක්ටර් රොහන් පල්ලේවත්තගේ එයා බෑක් සෙන්සර්ස් හදන එක. ඉතින් දැන් අපිට ඇත්තටම ගත්තම අපිට ඉනිෂියල් ටෙක්නොලොජි එක හදන්න පුළුවන් නොලෙජ් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් නෑ ලංකාවේ. ඒ වගේම අපිට ෆයිනල් ඇසම්බ්ලි එක කරන්න පුළුවන් ලොකු ලේබර් ෆෝස් එකකුත් නෑ. හැබැයි අපිට ලස්සන්ට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තමයි parts and component assembly. ඒක තමයි හානස් ලංකායේ රොහන් ඩොක්ටර් රොහන් පල්ලේවත්ත කරන්නේ. ඒ විතරක් නෙමෙයි තව කම්පැනිස් ගොඩක් තියෙනවා. ලංකාවේ වුණත් ඒ වගේ parts and components 303ක් මගේ රිසර්ච් එකේ මම හොයාගත්ත 303කට 304කට සාපේක්ෂව parts and components හදලා ඒව යවනවා. ඒතකොට මේ global product එකක පොඩි කෑල්ල එකට අපි සහභාගී වෙනවා කියන දේ. දැන් Boeing airplane එකක් ගත්තා Dreamliner එක. දැන් ඒක හැදෙන්නේ ලෝකේ රටවල් දැන් ඇමරිකාව ප්‍රධාන පදනම් වුණාට කැනඩාව පදනම් කරා නිර්මාණය වුණාට ලෝකේ රටවල් ගොඩකින් එනවා parts and components. ඉතින් මම කල්පනා කරා මේ අපි මේ තේල් පොල් රබර් ඊට පස්සේ garments මොකද garments ගත්තත් ලංකාව දැන් කියනවා garments වල හොඳ මාකට් එකක් තියෙනවා කියලා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් ඕනම ප්‍රොඩක්ට් එකක වැලියුෂන් එකක් තියෙනවා. දැන් garment එකක් හැදෙන්නේ yarn fiber ඊට පස්සේ textile. දැන් අපි කරන්නේ අපි ඉන්නේ අන්තිම පාර. අපි කරන්නේ පොඩි අපි කරන්නේ මේ stitching part එක. ඒ කියන්නේ මහාන කෑල්ල විතරයි. අපි textile ගෙන්නලා අපි textile ගෙන්නනවා චීනෙන් ඉන්දියාවෙන් ඊට පස්සේ ඒක මහනවා. මහල යවනවා. ඉතින් textile වලට අපි textile imports මත තමයි පදනම් වෙලා ඒක කරන්නේ. නමුත් අපි අර backward integration අපි අර yarn fiber ඒ මට්ටමට යන්නේ නැහැ. ගිහිල්ලා එතන ඉඳන් හදන්න පටන් ගන්න නැහැ. හැබැයි අද බංග්ලාදේශ ඒක කරනවා. ඉතින් දැන් අපි ගත්තම අපි එතනත් fail වෙලා තියෙනවා. ඉතින් මට හිතෙනවා දැන් මෙහෙම මට්ටමක් තියදී මේක අපිට කරන්න පුළුවන් ලේසියෙන්. දැන් දැන් හානස් ලංකා වගේ අපිට කම්පැනිස් වලට හැබැයි මේක රජයේ මේ සම්බන්ධ වැඩි අවධානයක් යොමු කළා නැහැ. සහ මේ සම්බන්ධ වෙලා තියෙන රිසර්ච් වල දැන් ප්‍රොෆෙසර් ප්‍රේමසන්ද අධිකරණ හොයාගෙන තිබ්බට මේකෙන් දුප්පත්කම අඩු කරන්න පුළුවන් කියලා. මේකෙන් කොච්චරක් employment generation එකක් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒක quantify කරන්න බෑ. ඒ කියන්නේ quantitatively measure කරලා තිබ්බේ නැහැ. ඉතින් මගේ රිසර්ච් එක උනේ මම identify කරා මේ product categories 300 මේ parts and components 300 ගණක් මේව කළා මම. ඒ කියන්නේ variable එකක් හැදුවා GPN trade කියලා. Global production network trade කියලා. එතකොට මේ වේරිය මේ අපි සාමාන්‍ය exports ගත්තම මේ exports වලින් parts and components exports කොච්චරක්ද කියලා. ඊට පස්සේ මම බැලුවා ඒක අපේ ආර්ථික වෘද්ධිය economic growth එකට කොහොමද බලපාන්න පුළුවන් කියලා. එතක ඒ කියන්නේ දැන් GPN trade එක 100%කින් වැඩි වුණාම කොච්චරක් අපේ economic growth එක වැඩි කරන්න පුළුවන්ද කියන දේ. ඒක කාරුවත් quantify කරලා තිබ්බේ නැහැ. ඉතින් මම කරේ variable එකක් හදුවා GPN කියලා. ඒ variable එක growth model එකකට දාලා බැලුවා කොහොමද economic growth එක මේක වැඩි කරාම කොච්චරක් economic growth එක වැඩි කරන්න පුළුවන්ද. ඊට පස්සේ මගේ දැන් ඉස්සරහා PhD studies වල proposal එක දීන්නේ කොහොමද එකෙන් කොච්චරක් unemployment නැති කරන්න පුළුවන්ද. ඊට පස්සේ කොච්චරක් poverty අඩු කරන්න පුළුවන්ද කියන දේ quantify කරන්න. ඉතින් මං හිතුවා මට තේරිච්ච දේ තමයි මේකෙන් පුළුවන් කියලා අපි අර නැති වෙච්ච අපේ රුපියල අගේ පල්ලෙහා වැටෙන එක අඩු කරන්න. මොකද global product දැන් උදාහරණයක් වගේ iPhone එක වගේ දෙක product එකක MacBook එක වගේ product එකක ඊට පස්සේ automobiles වගේ products වල අපි parts and components assemble කරන්න පටන් ගත්තොත් මේක අර it's a never ending trade. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. මොකද දැන් අපි ගත්තොත් agricultural exports weather එකේ තියෙන ප්‍රශ්නයක් ඉදන් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් garments ගත්තත් අපි අර imported raw materials වලින් depend වෙන්නේ. ඒතකොට ඒව prices වැඩි වුණාම අපි ආයි අපේ අපි compete කරන්න බෑ අපිට international market එකේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකින්ද මට හිතෙනවා මේක ඇත්තටම හොඳ දෙයක් කියලා අපේ රුපියල යගේ වැඩි කරන්න. ඒ වගේම මේ අපිට පුළුවන් වෙනවා දැන් අපි දැන් බලන්න දැන් හානස් ලංකා ගත්තම ඒගොල්ලෝ පටන් ගත්තේ කොතනද? අද ඒගොල්ලෝගේ technological advancement එක කොතනද? ඒතර මේකේ අපි අර දැන් අපිට ලොකු labor force එකක් නැහැ. අර මං කලින් කිව්වා වගේ අපිට අපේ අනිත් එක labor cheap උත් නැහැ. අපිට skill labor force එකක් ඉන්නවා. ඒක skill කියුවාට අපි ඇමරිකාව මට්ටමේ skill නැති වුණාට ඒහා සමානව ඉන්නවා. හැබැයි අපිට ඒක improve කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ parts and components assemble කරන මේ technological advancement එකකට යන්න පුළුවන් විදිහක් තමයි මේ parts and components assemble කරන එක. මොකද අපි ඒකෙන් එක පුරකින් පුරක ඉස්සරහට යනවා කියන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ export revenue එකත් වැඩි වෙනවා. අපි technological improvement එකකටත් යනවා කියන දේ. සහ ඒකෙන් තියෙන අනිත් benefits. මොකද දැන් අපි ඇත්තටම දැන් ගත්තම අපේ සමහරක් labor force එකක් ඉන්නවා. දැන් අපේ තරුණ ජනගහණය බහුතරයක් ඉන්නවා මේ ගොඩක් අපිට බලන්න පුළුවන් IPS එකකුත් කරලා තිබ්බ රිසර්ච් එකක් අපේ අන්ඩර් ග්‍රාජුවට් කෙනෙක්ගේ මේ 3 wheel වලට 3 wheel drivers ලා වෙනවා ලේසියෙන්.
ඉතින් දැන් මේ වගේ ලේබර් ෆෝස් එකක් ඉදදී අපිට පුළුවන් මේගොල්ලෝ අර වගේ දෙයකට සම්බන්ධ කරගන්න. ඒ වගේම අපේ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ ඉන්නවනේ දැන් හරි හමන් රස්සාවල් නැති එහෙම කට්ටිය. ඒත් ඒගොල්ලෝට පුළුවන් මේ වගේ තැන් වල සම්බන්ධ වෙන්න. ඒගොල්ලෝගේ තාක්ෂණික දැනුම ස්කිල්ස් වැඩි කරගෙන ඒගොල්ලෝ එක ස්කිල් සෙට් එකකට ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. ඒත් මේ වගේ ගොඩක් සෝෂියෝ ඉකොනොමික් ඉකොනොමිකල් කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන් ඒරියා එකක් කියලා මට මේක හිතුණා. ඒක තමයි මම මේ සම්බන්ධව රිසර්ච් කරන්න පෙළඹුණ. Wow. නවීන් මට මේක අහන්න ඕනේ දැන් මං හිතන්නේ අර ලංකාවේ මට හිතනවා තියෙන මිස්කන්සෙප්ෂන් එක තමයි මේක මගේ පෞද්ගලික අදහස අර මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා අර හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ හැම දෙයක්ම මේඩ් ඉන් ශ්‍රී ලංකා ඒ කියන්නේ 100% මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙන්න අපි දඟලනවානේ ඒ කියන්නේ සමාජයෙන් නිය රැල්ලක් වගේ එනවනේ ඉතින් ඒක ඇත්තට තේරුමක් නැහැ නේද ඒ කියන්නේ අපි මේ වගේ පොඩි කම්පෝනන්ට් එකක් හදුවා නම් ඇත්තට ලොකු රෙවනිව් එකක් ලබා ගන්න පුළුවන් නේ ඔව් අනිවාර්යයෙන්ම දැන් ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන දෙයක් තමයි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ගත්තම මේ අපි අපි අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න යන නරකයි මොකද අපිට එහෙම කරන්න බෑ සමහරක් කාලවලට අපිට ඒකට අවශ්‍ය ලේබර් නැහැ ඒ දේට අවශ්‍ය කැපිටල් නැහැ ඒක අපිට හොඳටම කරන්න පුළුවන් දේ ඒ කියන්නේ අපි ආර්ථික විද්‍යාවේදී කියනවා අඩුම මේ ඔපචුනිටි කෝස්ට් එකක් තියෙන ඒ කියන්නේ ඔපචුනිටි කෝස්ට් එකක් කියන්නේ දැන් අපි මොකක් හරි දෙයක් කරද්දී ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පේ වටිනාකම. ඉතින් අපි මොකක් හරි එක භාණ්ඩයක් දැන් උදාහරණයක් විදිහට අපි ලැප්ටොප් සදන්න යනවා නම් අපිට කැප කරන්න වෙනවා තව දෙයක්. ඒකට අඩුවෙන්ම කැප කරන්න පුළුවන් දේ තමයි අපි නිෂ්පාදනය කරන්න ඕනේ. ඒතර එහෙම බලලා දැන් ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ ඒක තමයි. අපි අපිට කරන්න හොඳම කරන්න පුළුවන් දේ අඩුම පිරිවැයකින් කරන්න පුළුවන් දේ අපි නිෂ්පාදනය කරලා අපි ඒක එක්ස්පෝර්ට් කරනවා. සහ අපිට අවම පිරිවැයකින් අපිට අපි නිෂ්පාදනය කරන්න ලොකු පිරිවැයක් කරන හැබැයි අපිට අවම පිරිවැයකින් ඉම්පෝර්ට් කරන්න පුළුවන් දේක් අපි ඉම්පෝර්ට් කරනවා. දැන් ඒක ගොඩක් බෙනිෆිෂල් හැමදේම කරන්න යනවට වඩා. දැන් ලංකාවේ තියෙන ලංකාවේ ආර්ථිකයටයි මෙහෙම උනේ කියලා හෙවොත් මේ පාරේ A level paper එකේ තිබ්බ මේ හොඳ ඉන්ටරෙස්ටිං ක්වෙස්චන් එකක් ළමයින්ගෙන් අහලා මේ අපි හැමදේම ආර්ථිකය සම්බන්ධ තීරණ ගද්දී අපි තීරණ ගත්තේ මේ එක එක අයිඩියොලොජිස් පදනම් කරගෙන. සමහරක් වෙලාවට ඒක රේෂල් අයිඩියොලොජි එකක් වෙන්න පුළුවන්, එත්නික් අයිඩියොලොජි එකක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඔබ්ජෙක්ටිව් අයිඩියොලොජි එකක් තිබ්බේ නැහැ. අපේ හැමදාම පොලිසි සැදුනේ 56 සිංහල රාජ්‍ය භාෂාව වීම ඊට පස්සේ 1980 සෑනිටයිසේෂන් පොලිසි එකත් එක්ක එත්නික් කෝටා දීම මේ වගේ දේවල් මේ වගේ දේවල් ආර්ථිකයටත් ආවේ මේ වගේ අයිඩියොලොජිස් ඒක පොලිටිකල් අයිඩියොලොජිස් සෝෂල් අයිඩියොලොජිස් හැබැයි අපි ඔබ්ජෙක්ටිව්ලි බැලුවේ නැහැ ඊළඟ අවුරුදු 20-30 ඇතුලේ අපි මොන වගේ තැනකට ඉන්න ඕනේ කියලා ඒකට අවශ්‍ය පොලිසි හැදුවේ නැහැ ඉතින් ඒ සම්බන්ධ ප්‍රශ්නයක් දාලා තිබ්බ මේ පාර ඒනුවල් පේපර් එකේ ඉතින් මට හිතෙන්නේ මේ දැන් තියෙන්නේ ඒ වගේ රැල්ලක්. දැන් තියෙන්නේ මේ දැන් ආර්ථිකය ගත්තම දැනුත් තියෙන්නේ මේ ප්‍රොටෙක්ෂනිස්ට් පොලිසීස්. ඒ කියන්නේ මේ අපි පුළුවන් තරම් ඉම්පෝට් සීමා කරලා එක්ස්පෝර්ට් විතරක් කරන්න ඕනේ. දැන් කවුද එක්ස්පෝර්ට් කරන්නේ කියන එක තමයි විතර තියෙන ප්‍රශ්නේ. දැන් ඉම්පෝට් සීමා කරන එක හරි කියමුකෝ. මොනවාද අපේ එක්ස්පෝර්ට්ස්? අපි එක්ස්පෝර්ට් කම්පනීස් වල දෙන සහනාධාර මොනවාද? දැන් මම රිසර්ච් කරන්න ගියාම ඉන්ටර්විව් කරන්න ගත්තම ඒගොල්ලෝ දැඩි විරුද්ධ මත තියෙනවා එක්ස්පෝර්ටර්ස් ලගේ අපේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක. එක්කෙනෙක් මට කිව්වා දැන් මගේ යාළුවෙක් මේ ළඟදී බිස්නස් එකක් පටන් ගත්තා. ඒතර මට මේ එක්ස්පෝර්ට් ෆීල්ඩ් එකේ ඉන්න ලොකු ඔෆිසර් කෙනෙක් මට කිව්වා මේ මං කියවා එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකට පොඩ්ඩක් යවුවා නම් මෙයාගේ ඇඩ්වයිසස් ටිකක් ගන්න පුළුවන් කොහොමද මේ බිස්නස් එක ගෙන මට කිව්වා ඔයා යාළුවට කියන්නේ මුලින්ම බිස්නස් එක එයාට එක්ස්පෝර්ට් කරන්න පටන් ගන්න කියලා. පටන් ගන්න EDB එකට යන්න කියන්නේ. මොකද EDB එකට කිව්වොත් එයා එක්ස්පෝර්ට් කරන්නේ නැහැ. හරිද? ඒ වගේ අයිඩියා එකක් තමයි තියෙන්නේ. අනිත් එක දැන් සමහරක් අපේ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් දිනවනේ ඒ එක තැනකද එක රිසර්ච් එකකදී දැන් අපි වොයිස් රෙකෝඩින් එකක් දාලා තිබ්බා ඒ ප්‍රොඩක්ෂන් මැනේජර් කිව්වා BUI is one එක one stop help කියලා. ඒ කියන්නේ BUI එකෙන් කවදාවත් ඒගොල්ලෝට උදව් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් අපි ඒ වගේ අපේ ෆන්ඩමෙන්ටල් වීක්නෙසස් තියාගෙන අපි කොහොමද ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ට් කරලා එක්ස්පෝර්ට් විතරක් කරන්නේ? අපි මුලින්ම කරන්න ඕනේ ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ට් කරන එක ගැන අමතක කරලා අපිට මොනවද හොඳට එක්ස්පෝර්ට් කරන්න පුළුවන් කියන දේ එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් එකට දැන් ওই ඊස්ට් ඒෂියන් කන්ට්‍රීස් කොහොමද දිනුනෝනේ කිව්වොත් සවුත් කොරියා ඒ වගේ රටවල් ඊට පස්සේ සිංගප්පූර් මැලේසියා ඒ වගේ රටවල් තායිලන්ඩ් ඒ වගේ රටවල් දිනුනෝනේ කොහොමද කිව්වොත් ඒගොල්ලෝ අවධානය යොමු කරේ එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් වලට නැතුව ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් වලට නෙමෙයි එක්ස්පෝර්ට් ප්‍රොමෝට් වුණාම ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ට් වෙනවද කියන එක ඒක වෙනම කතාවක් නමුත් ඒක කරන්න ගිහිල්ලා එක්ස්පෝර්ට් උත් නැහැ ඉම්පෝර්ට් උත් නැහැ මිනිසුන්ගේ ජීවන තත්ත්වය තමයි පල්ලෙහාට යන්නේ. දැන් පහුගිය දවස්වල අපිට කහ හොයාගන්න පුළුවන් වුණාද? කහ තිබ්බේ නැහැ ලංකාවේ කොහෙවත්. මේ ඉතින් කහ නැහැ. මොකද කහ ඉම්පෝට් කරන්නේ. දැන් ඒ වගේ පොලිසි එකකට යන්න කලින් කරන්න ඕනේ ලංකාවේ කහ අවශ්‍ය තරමට නිෂ්පාදනය කරලා ඉන්න ඕනේ.
ලංකාවේ මිනිසුන්ටවත් අහන්න නැතුව අපි ඉම්පෝට් රෙස්ට්‍රික් කරනවා. ඒතකොට ඒ වගේ පොලිසීස් වලට යන්න නැතුව ඒ කියන්නේ ඒ ඒ ඒව හරීම මේ පොලිටිකල් අයිඩියොලොජිස් වලින් මොටිවේට් වෙච්ච මේ පොලිසීස්. අපි ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන් කරන්න ඕනේ මේ අපේ රටේ අපේ දේ හොඳයි. නමුත් ඒක නිෂ්පාදනය කරන්න ඉඩ දෙන්න බෑ. නිෂ්පාදකයන්ව ධෛර්යමත් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන් වලට යනවද නැද්ද කියන එක හිතන්න බලවා. නවීන් මේක මේ මන්නේ අර පර්සනලි හිත මොකද මම මේ මම අර මේ මුස්ලිම් කෙනෙක් හැටියට මේ කියන්නේ අර අර මට එක ටිකක් තේරෙනවා මේ අර අමුතුම රැල්ලක් එනකොට මේ ඒක දැන් මොකද මේ මම හරි නිකන් අවුට්සයිඩර් කෙනෙක් හැටියට මචං ඔක දිහා බලන්නේ මොකද ඒ සමහර මේ එච්චර ගැම්මක් එන්නේත් නැහැ ඒත් මම ප්‍රායෝගිකව හිතනවා මේක මේ ඇත්තටම achieve කරන්න පුළුවන්ද කියලා සරඹ කිව්වා වගේ අර පොලිටිකල් අයිඩියොලොජියක් එක්ක බේස් කරපු හින්දා මේ අපිට අර ඒ ටාගට් එක achieve කරන්න අමාරුයිනේ මොකද ඒකේ ඒකේ මේ ඒකේ අර මේ එපාම වෙන දේ ඉතින් අර තවත් segregation වෙනවානේ ඒ කියන්නේ මේ තවත් societies එන්න එන්න මේ මේ වෙන් වෙලා තනිවම හිතන්න පටන් ගන්න සීන් එකක් වගේ මට නම් පේන්නේ ඔව් අනිවාර්යයෙන් ඒක තමයි මගේ මගේ රිසර්ච් එකේ මගේ මාස්ටර්ස් රිසර්ච් එකේ ඔය තියෙන්නේ මම දැන් ග්ලෝබල් ප්‍රොඩක්ෂන් ෂෙයරින් හොයාගත්තා දැන් මම ගත්තම ලංකාව විතරක් නෙමෙයි මේකේ ලෝකෙම මේ මේක ඉදිරියට ගෙනියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රෙෆරෙන්ෂල් ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් දැන් උදාහරණයක් විදිහට දැන් ඉන්දියා ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් පාකිස්තාන් ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් සවුත් ඒෂියන් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් ඊට පස්සේ දැන් ඔය වගේ අනිත් රටවල් වල තියෙනවානේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් දැන් අපේ දැන් ලෝකෙ ඉස්සර කරේ ලෝකෙ ඉස්සර තිබ්බා මේ ජාත්‍යන්තර වෙළඳාම ගත්තම ඒගොල්ලෝට කියන්නේ මර්කන්ටයිලිස්ලා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කරේ පුළුවන් තරම් ඉම්පෝට් අඩු කරලා එක්ස්පෝට් විතරක් කරන්න කියලා. දැන් හැමෝම ඔක කරොත් මොකද වෙන්නේ? දැන් කාරුවත් ඉම්පෝට් කරන්නේ නැහැ. ඔක්කොම එක්ස්පෝට් කරනවා. ඉතින් වෙළඳාමක් වෙයිද? වෙළඳාමක් නැහැ. නිකන් බඩු ටික නිකන් වෙළඳ පොලට ඇවිල්ලා නිකන් තියනවානේ. නිකන් තියනවා. ඉතින් හැමෝම එක්ස්පෝට් කරනවා. කාරුවත් ඉම්පෝට් කරන්නේ නැහැ. ඉතින් ඒක සාර්ථකුන් නැහැ. ඔය ඊට පස්සේ දැන් ඔය 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 දේවල් මත තමයි මේ මෑත කාලේ අපේ World Trade Organization එක ගෙනාවේ no discrimination clause කියලා එකක්. ඒ කියන්නේ අපි කාටවත් discriminate කරන්න බෑ. ජාත්‍යන්තර වෙළඳාමකදී. අපි ඔක්කොම එක සහ සමානව සැලකන්න ඕනේ කියලා. හැබැයි එතන අයනේ එක තමයි මේ දැන් preferential trade agreements වලට okay. WTO එකත්. ඒ කියන්නේ දැන් ඉන්දියා ශ්‍රී ලංකා free trade agreement එකක් ගත්තම අපි කරන්නේ සමහරක් products වලට අපි tariff එකක් නැහැ. තීරු බදුන රහිතව රට ඇතුළට යන්න එන්න ඉඩ දෙනවා අපි. ඒතර අනිත් රටට කරන discrimination එකක් මේක. හැබැයි මේ අනිත් දේ තමයි මේ මේ preferential trade agreements එකක් ගත්තම ඒගොල්ලෝ බලන්නේ ගත්තම rules of origin. දැන් මෙහෙම කරන්න බලන්න. දැන් හිතන්නකෝ දැන් ඉන්දියාව අපිට දෙනවා මේ තිරුබදු රහිතව ඉන්දියාවට garments යවන්න. දැන් හිතන්නකෝ අපි garments produce කරන්න ගියම අපේ garments වල දින garments වල produce කරන්න යන cost එක වැඩි. හැබැයි එහෙමයි කියලා මට බෑ. චීනෙන් garments import කරලා ඉන්දියාවට export කරන්න. ඕ හරියට. මොකද preferential trade agreement එකේ තියෙන rules of origin. ඒ කියන්නේ අපි value addition එකක් දෙන්න ඕනේ 1% එකක ඉන්දියාවට export කරන්න. ලංකාවේ value addition එකක් තියෙන්න ඕනේ. නැත්තම් preferential trade agreement එකෙන් බෑ. අඩුතර මේ බොත්තමක් හරි මහන්න ඕනේනේ. ඔව් ඒ කියන්නේ බොත්තමක් විතරක් නෙවෙයි ලොකු percentage එකක් තියෙන්න ඕනේ. trade agreement එකේ specify කරනවා මෙච්චර value addition එකක් product එකෙන් ඔයගොල්ලෝ රටෙන් එන්න ඕනේ කියලා. ඉතින් දැන් මෙහෙම කරාම අපි අර no discrimination clause කුවර අපි discriminate කරනවා. දැන් එකක් ඒක දැන් අපි ඉන්දියාවට විතරක් special preference දෙනවා. අන්න ඒ වගේ. දැන් ගත්තම මේ අනිත් පැත්තෙන් ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාව මේ පැත්තේ trade agreements ගත්තත් ඒගොල්ලෝ ඒ රටවල් වලට විතරක් දෙනවා මේ විශේෂ වරප්‍රසාද. ඉතින් ඒක discriminate කරනවා trade එක පැත්තකින්. අනික rules of origin අර මං කිව්වේ value addition එක percentage එක තියෙන්න ඕනේ කියලා. ඒතකොට දැන් global production sharing වගේ trade එකක් ගත්තම මෙතන අපිට rules of origin බලන්න බෑ. ඒක නිකන් අර අපි අර රටෙන් කෑලි ගේනවා මේ රටෙන් කෑලි ගේනවා ගෙනල්ලා අපි ඒක අපි parts and components assemble කරනවා ආයි re-export කරනවා. ඒතකොට ඒකේ තියෙන්නේ මේ value addition එක නෙමෙයි. Value addition එක හරිම අඩුයි. නමුත් trade volume එක massive. ඉතින් ඒ වගේ දේවල් global production sharing වගේ දෙකට යන්න බෑ අපිට මේ trade agreements ඊද්දී. ඉතින් මං කියන්නේ trade agreements එපා. අපි යන්න ඕනේ unilateral trade. අපි මුළු ලෝකෙ ඔක්කොම රටවල් වලට එක හා සමාන සැලකීමක් කරන්න ඕනේ. කාටවත් discriminate කරන්න ඕනේ. දැන් චිලි එහෙම කරා. චිලි කාලයක් කරා ඒගොල්ලෝගේ tariff rate එක 105 වගේ මට්ටමකට ගෙනාවා. ඔක්කොම මොනා import කරත් එච්චරයි. ඒතර ඇත්තටම චිලි වල හිතා ගන්න බැරි විදිහට tariff revenue එක වැඩි වුණා ඒ කාලේ. අනිත් එක ඒගොල්ලෝගේ දැන් export එද්දිත් සමහරක් exports පදනම් වෙන්නේ imports මත.
දැන් අපි garments produce කරන්නේ textile මත. ඒතර අපිට දැන් ලොකු tariff ගහන්න බෑ imports වලට. ඉතින් අපි ඔක්කොටම මුළු ලෝකෙ ඔක්කොටම එක හා සමාන tariff rate එකකට යන්න පුළුවන් නම් මං හිතනවා මේ ජාත්‍යන්තර වෙනදාම ඊට වඩා හොඳ තැනකට යයි කියලා. Wow. ඉතින් මගේ මගේ රිසර්ච් එකේ තියෙන මේ වගේ ඩයිඩියා එකක්. චිලි කියන්නේ මේ දකුණු ඇමරිකාවේ චිලි. ඒ කියන්නේ මේ ඔව්. නෑ මේ සෝසි නවින්. ඒ කියන්නේ මේ මට අර මේ අර වැලියු ඇඩිෂන් සීන් එක තමයි මටත් ඇත්තට දැනගන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන් සයන්ස් ටෙක්නොලොජි ඉන්ජිනියරින් කරන කට්ටිය ඇත්තට ફોකස් එකක් දෙන්න ඕනේ මොකක් හරි ලොකු ප්‍රොඩක්ට් එකක පොඩි කම්පෝනන්ට් එකක මේ මේ ඒ කියන්නේ ඒකේ මේ ඒකේ ක්වොලිටි එක වැඩි කරන්නනේ. නැත්තම් මේ මුළු එකම හදන්න දඟලන එක නෙමෙයි. මුළු එකම හදන්න දඟලන එකට අමාරුයි. ඒ වැඩේ කරන්න අමාරුයි. මොකද සමහරක් රටවල් වල ලේබර් බැන්ඩ්. සමහරක් රටවල් වල කැපිටල් බැන්ඩ්. එතකොට මේ දැන් අපිට හැමදේම නෑ හැම කෑල්ලම හදන්න. නමුත් සමහරක් දේවල් අපිට ගොඩක් ඉෆෙක්ටිව්ලි සහ ප්‍රොඩක්ටිව්ලි හදන්න පුළුවන්. අඩුම කෝස්ට් එකෙන්. එතකොට ඒකට අපි දෙන්න ඕනේ ලොකු ફોකස් එකක් ඔක්කොම දේ කරන්න යනවා වඩා. මොකද කොහොමත් ලංකාව දිනන දැන් iPhone එක ගත්තොත් iPhone එක ඇමරිකන් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. කාට හරි කියනවා ඒක ඇමරිකන් ප්‍රොඩක්ට් එකක් කියලා. ඒක මිත් එකක්. ඒක ග්ලෝබල් ප්‍රොඩක්ට් එකක්. දැන් Boeing Dreamliner එක ගත්තොත් එහෙම ඒක ග්ලෝබල් ප්‍රොඩක්ට් එකක්. දැන් මට මේ ෆාදිල් ස්ක්‍රීන් එක චුට්ටක් ෂෙයාර් කරන්න පුළුවන්ද මගේ මාස්ටර් තීසිස් එකේ පොඩි ඩයග්‍රෑම් එකක් පෙන්නන්න. ඔකේ ගෝ හෙඩ් මචං. ප්‍රශ්නයක් නැහැ. මේක මේ Thailand centered hard disk drive production එක. දැන් මේ Thailand වල main පදනම් කරගෙන තමයි යන්නේ. Thailand වලින් තමයි ලෝකයේ 70%ක් hard disk export කරන්නේ computers වල. එතකොට මේ Thailand විතරක් මේක හදන්නේ නැහැ. දැන් බලන්න මැලේසියා වලින් components හදනවා, Singapore වලින් components හදනවා, Hong Kong China වලින් හදනවා, China වලින් හදනවා. ඊපස්සේ Japan, Mexico, USA, Philippines. දැන් මේ Thailand center දුනම තවත් රටවල් 10ක් එකතුලා තමයි මේ hard disk එක හදන්නේ. ඉතින් මේ Thailand වලදී හිතන්න පුළුවන් මේ ඉතින් මම්ම හදනවනේ ඔක්කොම hard disk එක. මම මොකටද මේ components ගන්න කියලා. නමුත් මේ 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 වෙළඳාමේ තියෙන විශේෂත්වය තමයි Tamanට ඉතාමත් හොඳට effectively productively හදන්න පුළුවන් දේ තමයි තමන් හදන්නේ. අනිත් components අපි අනිත් රටවල් වලින් ගෙන්නනවා. හදිසිගත Thailand government එක දැන් import tariffs වැඩි කරොත් එතකොට මේක කරන්න බෑනේ. මේක කරන්න බෑ. දැන් Thailand government එක import tariffs වැඩි කරොත් වෙන්නේ අනිත් රටවල් වලින් මේ parts and components අපිට import කරන්න බැරි වෙනවා. ඒත් එහෙම කරන්න බැරි වුණාම අපිට Thailand වලට බෑ මේ කම්පිටිටිව් ඉන්ටර්නැෂනලි කම්පිටිටිව් hard disk එකක් වෙනද වලට දාන්න. ඒතර ඒකයි මේ 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 අපි import restrict කරන්න යනවා protectionist policies වල යන එකේ බාධාව තමයි. අපි ඒක කරන්න ගියාට වක්‍රාකාරයෙන් අපි කරන්නේ අපේ ජාත්‍යන්තර වෙළඳාමටම එක්තරා බාධාවක් එකතු කරගන්න එක තමයි. ඉතින් මට ඒකයි මේ පෙන්වන්න ඕනුනේ මේ ඒ diagram එක මේ ඉතින් මේ global production sharing කියන්නේ මේ වගේ දෙයක්. ඒක මොකද අපි ඇත්තනම් බලන්න ඕනේ දැන් අපි කියන්නේ global citizen කෙනෙක් හදන්න ඕනේ කියලානේ. ඒ වගේම අපේ products උත් මං කියන්නේ global product එකක් වෙනවා. ඇයි මේ අපි මේ භූගෝලීය ප්‍රදේශ වලට සීමා වෙන්නේ? මේක made in Sri Lanka. මේක made in world. iPhone is made in world කියලා. ඒක එතනින් එහාට ගිය දෙයක්. මං හිතන්නේ ප්‍රවාසී උත් global products වෙනා වගේම global citizens ආ වෙනා වගේම products උත් global products උනත් හොඳයි කියලා. වාව් නවින් බොහොම සූදි නවින්. ඒ කියන්නේ ඇත්තටම මේ මසහන දෙයක් අද ඉගෙන ගත්තා. නවින් මං හිතන්නේ අපි අපේ කාලය නිමාවටපත් වෙනවා. මෙතනින් එහාට නවින් මොකද්ද ඔයාගේ plans? මගේ plans තමයි දැන් මම මේ දුරට තවදුරටත් මේක මේ සම්බන්ධව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මේ මගේ PhD එකෙන් මම ඇත්තටම කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ preferential trade agreements සහ preference ඒ කියන්නේ simulations කරන්න පුළුවන්. preferential trade agreements එකක් agreement එකක් ඇතුලේ කොච්චරක් trade create වෙනවද trade creation එකක් තියෙනවද preferential trade agreement එකක් නැත්නම් කොච්චරක් පුළුවන්ද කියලා. දැන් මේ සම්බන්ධව ලංකාවේ නම් ඒ knowledge එක අඩුයි. දැන් ඇමරිකාවේ තියෙනවා GTAP modeling Purdue University එකේ. ඇමරිකාවෙන් තමයි මේ data set එක handle වෙන්නේ. ඊට පස්සේ අපේ හැම රට CG modeling කියලා system එකක් තියෙනවා. මේක use කරන්නේ GAN software එකත් එක්ක general algebraic modeling system කියලා. ඒකෙන් කරන්නේ mathematical modeling system එකක්. එතකොට ඒක use කරලා අපේ හැම රටකටම එනවා social accounting matrix කියලා එකක්. ඒකෙන් අපිට පෙන්වන්නේ දැන් industries තියෙනවනේ agriculture services එක දැන් agriculture වලට agriculture එකෙන් කොච්චරක් inputs ගන්නවද කියලා. يعني input output table mechanism කියලා. ඒත් අපිට පුළුවන් බලන්න
සිමිලේෂන්ස් කරලා මේ ගැම්ස් ගැම්ස් සොෆ්ට්වෙයාර් එක යූස් කරලා දැන් ටැරිෆ් 5%කින් දැන් මොකක් හරි ප්‍රොඩක්ට් වලද මොකක් හරි ටැරිෆ් අඩු කරොත් ඒක එක එක ඉන්ඩස්ට්‍රීස් වලට කොහොමද බලපාන්නේ ඇග්‍රිකල්චරල් අවුට්පුට් එකට කොහොමද සර්විසස් වල කොහොමද මේ ලේබර් ෆෝස් එකේ වේජස් වලට බලපාන්නේ අන්න ඒ වගේ සිමුලේෂන්ස් කරන්න. ඒකට අපිට පුළුවන් දැන් පොලිසි පොලිසි ඉම්ප්ලිකේෂන්ස් වලදී අපිට ඇඩ්වයිස් කරන්න පුළුවන් මේ පොලිසිස් වලට අපි ටැරිෆ් මෙච්චර මට්ටමක් අඩු කරොත් නැත්නම් වැඩි කරොත් මෙච්චර වෙල්ෆෙයාර් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් කියලා. අන්න ඒ සම්බන්ධ රිසර්ච් වලට අවධානයක් යොමු කරනවා. ඉතින් PhD එක කරලා ආයි ලංකාවට ඇවිල්ලා උගන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ රිසර්ච් කරන්න. ඒකම මම පටන් ගත්තා මේ A level දැන් මට දැන් ලෙක්චර් කෙනෙක් වීම ඇතුළේ තියෙනවා සාමාන්‍යයෙන් අපෙන් බලාපොරොත්තු වෙන තුනක්. එකක් තමයි ටීචින්. ටීචින් කියන්නේ කැම්පස් එකේ ටීචින්. දෙක රිසර්ච්. තුන සෝෂල් වර්ක් මොකක් හරි. ඉතින් මට මගේ රිසර්ච් ඇන් ටීචින් වෙනවා. මට වුණා මේ මේ මං පටන් ගත්තා මේ දුෂ්ට මේ කොවිඩ් හිඳ මේ දවස්වල ඒක පොඩ්ඩක් මේ වෙලා තියෙනවා දුෂ්කර පළාත්වල. දැන් දුෂ්කර කිව්වම මේ මේ දුරම යන්න ඕනේ නැහැ. බස්නාහිර පළාතෙත් තියෙනවා. ඉස්කෝලවල A level හරියට ඉකෝන් එහෙම ඉගෙන ගන්න බැරි පාඩම් අමාරු ගණන් අමාරු කියලා හිතන ළමයින්ට මේ මම ගිහිල්ලා උගන්වන්න. ඒ කියන්නේ සෙනසුරාදා දීලා. ඉතින් ඒ plan එකත් ඔළුවේ තියෙනවා. එහෙම තමයි ඉතින් ඉස්සරහට යන්න ඉතින් එන්නේ. නවීන ඔයාගේ plan සියල්ලටම සාර්ථක වේවා. එත් එකම ඉස්සරහටත් මම සුබපතන නවීන් බොහොම ස්තුතියි ආවට. ආයුබෝවන් ආයුබෝවන් ෆාදිල් බොහොම ස්තුතියි.